Only thing all level වලින් පස්සේ එකපාරටම අපිට පුළුවන් ද ඩිග්‍රී එකක් කරන්න කියලා ගොඩක් අය අහලා තිබුණා. ඉතින් ඇත්තම කරන්න පුළුවන් ද බැරිද කියන එක ගැන මම කතා කරන්න UCL ආයතනයට ආයෙත් යන්න කියලා තීරණය කරා. එතකොට O level කරපු දරුවෙක්ට තියෙන වැදගත්ම වාසිය තමයි ඉතාමත් හොඳ ප්‍රෙපරේෂන් එකකින් ඒගොල්ලන්ගේ ඩිග්‍රී එකට යන්න පුළුවන් අවස්ථාව ලැබීම. ඒ කියන්නේ business, IT, engineering, science, medicine, law කියන ඕනෑම ෆීල්ඩ් එකකට මේ ෆවුන්ඩේෂන් එක හරහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා O level වලින් පස්සේ ඔයා කොහොමද ඩිග්‍රී එකක් කරන්නේ? ඒ වගේම O level වලින් පස්සේ කොහොමද ඔයා වෙනත් රටකට යන්නේ? ඒගොල්ලන්ට ගෙවීමක් කරනවා ඉන්ටර්න්ෂිප් එකක්. මේක අපි කියනවා paid internship එකක් කියලා. So countries like Canada, USA, UK, Germany, New Zealand, France, හැම country එකකටම ගිහිල්ලා ඩිග්‍රී එක පටන් ගන්න පුළුවන් ඒගොල්ලන්. ඒ වගේම රටක ගියාට පස්සේ අපිට එහෙ ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න පුළුවන්ද? සමහර අය ඒ රටවල වල නවතින්න ආසාවෙනුත් ඉන්නවා. parent කෙනෙක් හරි ළමෙක් රට යවන් ජොබ් එකක් හම්බ කරගන්නයි PR එක ගන්නයි. ඉතින් මේ ඩිග්‍රී එකේ විශේෂත්වය තමයි ඒ දෙකම ඒ ස්ටුඩන්ට් ලැබෙනවා. ඉතින් මොනවද මේ රටවල් කොහොමද අපි යන්නේ? අද අපි ලෑස්ති වෙන්නේ මෙන්න මේ දේවල් ගැන කතා කරන්න. ඔව් චනුක්, ආදත ඇවිල්ලා UCL ආයතනයට. අද අපි කතා කරන්න යන්නේ O level කරලා ඉන්න ළමයෙක්ට A level නොකර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට වෙන රටකට ගිහිල්ලා කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න. UCL කියලා කියන්නේ ප්‍රීමියර් ට්‍රාන්ස්නැෂනල් එඩුකේෂන් ඉන්ස්ටිටියුට් එකක් ලංකාවේ තියෙන. අපි ඇත්තටම වෙනස් වෙන්නේ ක්වොලිටි එක ගැන ෆෝකස් කරන හින්දා අපි ළමයින්ට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දෙන්න ගොඩක්ම මහන්සි වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම අපේ බැචස් වල ඉන්නේ ළමයි 40ක් 50ක් වැනි සීමිත ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම ළමයෙක්ට ක්ලාස් එකට ඇවිල්ලා ලෙක්චරර්ව ලයිව් දැකගෙන ස්ටඩිස් කරගෙන යන්න පුළුවන් ටීවී එකෙන් බලන්නේ නැතුව. අපේ UK වල තියෙන NCC Education කියන ආයතනයෙන් offer කරන foundation program එකක්. අපි ඒකට කියන්නේ UCL International Foundation year කියලා. මේක ඇවිල්ලා 1 year program එකක්. ඒගොල්ලෝ foundation එක කරලා ඩිග්‍රී එකට ගියාම අවුරුදු 21 දී graduate කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට NCC Education කියලා කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් education awarding body එකක්. එතකොට මේක දැනට ලෝකේ රටවල් 50කට වැඩිය establish වෙලා තියෙනවා. සහ මේ qualification එක university සහ business schools 90කට වැඩිය recognize කරනවා. අපි UCL එකෙන් streams 4ක් ඔස්සේ foundation programs දෙකක් offer කරනවා. IT business, engineering and health science කියන streams 4 ඔස්සේ. UFI program එක ගත්තොත් එහෙම ළමයෙක්ට foundation program එක කරලා ඉවරලා ඒගොල්ලන්ට ලංකාවේම degree complete කරන්න බලන් ඉන්නවනම් ඒගොල්ලන්ට UFI program එක කරන්න පුළුවන්. මොකද අපි ඇත්තටම University of Central Lancashire කියන UK university එක ඒකවිලා top 100 UK university එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙන් offer කරන software engineering degrees, business and marketing degrees and international business කියන degrees තුනම ලංකාවේ complete කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් final year එකට UK transfer වෙන්නත් පුළුවන්. ඊළඟට අපේ තියෙනවා UFI global කියන foundation program එක. ඒකට අපි කියන්නේ one foundation many destinations because as the name implies student can go to any country that they want. So countries like Canada, USA, UK, Germany, New Zealand, France, හැම country එකකටම ගිහිල්ලා degree එක පටන් ගන්න පුළුවන් ඒගොල්ලෝ. දැන් UFI global කියන program එකේ විශේෂත්වය වෙන්නේ සිසුන්ට පුළුවන් ශිෂ්‍යත්ව වලට apply කරන්න මේ universities වලින්. සහ අපි ඒගොල්ලන්ට smooth transition එකට support එක දෙනවා. ඒ කියන්නේ හිතන්නකො දැන් ළමෙක් France ගිහිල්ලා degree එකක් කරන්න කැමති කියලා. එතකොට එයා ෆ්‍රෙන්ච් භාෂාව අනිවාර්යෙන් ඉගෙන ගන්න. එතකොට ඒක උගන්වනවා සහ ඒ country එකේ තියෙන සංස්කෘතිය ගැන උගන්වනවා. and අනිවාර්යයෙන්ම visa support එක අපි ලබා දෙනවා. එතකොට ඒගොල්ලන්ට මේ transition එක smoothly කරගෙන යන්න පුළුවන්. UCL ආයතනයෙන් අපි world ranked number 1 2 කියන students ලා ගොඩක් බිහි කරලා තියෙනවා මේ foundation එකට. So අපේ intakes තුනක් තියෙනවා අවුරුද්දට. එකක් කියන්නේ ජනවාරි, ජූන් and September. දැනට open වෙලා තියෙන්නේ අපේ January intake එක. ඕ ලෙවල් වලින් පස්සේ ඔස්ට්‍රේලියානු ඩිග්‍රී එකට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් මොනෑෂ් යුනිවර්සිටි ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් වැදගත් වෙයි. මොනෑෂ් යුනිවර්සිටි එක කියන්නේ ලෝකයේ ටයිම්ස් හයිඩුකේෂන් රෑන්කින් ටේබල් එකේ අංක 44 දැන්ට රෑන්ක් වෙලා තියෙන යුනිවර්සිටි එකක්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ගෲප් ඔෆ් 8 යුනිවර්සිටිස් වල තියෙන එකම ඔස්ට්‍රේලියානු යුනිවර්සිටි එක දැනට ලංකාවේ සම්බන්ධ වෙලා ඉන්න. එතකොට මොනෑෂ් යුනිවර්සිටි ෆවුන්ඩේෂන් එක හරහා දරුවෙක්ට මාස 8කින් පස්සේ ඕනෑම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඔස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ මොනෑෂ් යුනිවර්සිටි එකේ ඕනම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ business, IT, engineering, science, medicine, law
කියන ඕනෑම ෆීල්ඩ් එකකට මේ ෆවුන්ඩේෂන් එක හරහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එතකොට ඕ ලෙවල් කරපු දරුවෙක්ට තියෙන වැදගත්ම වාසිය තමයි කෙලින්ම ඕස්ට්‍රේලියාවට යන්න කලින් ඉතාමත් හොඳ ප්‍රෙපරේෂන් එකකින් ඒගොල්ලන්ගේ ඩිග්‍රී එකට යන්න පුළුවන් අවස්ථාව ලැබීම. ඒ වගේම තවදුරටත් ලංකාව ඉගෙන ගන්න කැමති නම් ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ඩිග්‍රී එකේ පළවෙනි අවුරුද්දත් බිස්නස් IT එන්ජිනියරින් සයන්ස් කියන ෆීල්ඩ්ස් හතරෙන් ලංකාවදීම කරන්න පුළුවන් UCL ආයතනයේ. Chanux san Sri Lankave wedipuruma kattiyak illum karana country ekak thamai Canada kiyanne. එතකොට දැන් UCL එක හරහා ෆවුන්ඩේෂන් එකක් තුල කැනඩාවට යන ක්‍රමයකුත් තියෙනවා. ඕනෙම after O level ළමෙක්ට Chanux දැන් O level exam එක ලියලා ඉවර වෙලා ඉන්නවා නම් කෙලින්ම ෆවුන්ඩේෂන් එකකට එන්න පුළුවන්. ඒක මාස 8ක ෆවුන්ඩේෂන් එකක්. ඒක කරාට පස්සේ පළවෙනි අවුරුදු දෙක Canada Dalhousie University එක තමයි අපි කරන්නේ. ඒ අවුරුදු දෙක කරාට පස්සේ ඉතුරු අවුරුදු දෙකට Canada Dalhousie University එකට අපි transfer කරනවා. දැන් Dalhousie University එකේ තියෙන විශේෂත්වය තමයි අපි ඔෆර් කරන්නේ selected programs එකක්. ඒවිල්ලා computer science degrees programs එක. එකක් අපි කියනවා bachelor's of computer science, අනිත් එක bachelor's of applied computer science කියලා. ওই දෙක අපි හරියටම තෝරලා තියෙන්නේ අපි කියනවා global trends බලලා. පහුගිය කාලවල වල තිබ්බ crisis අතරින් කිසිම ප්‍රශ්නයක් නැතුව survive නෙමෙයි thrive වෙච්ච industry එකක් තමයි IT කියන්නේ. ඒ නිසාම foundation එකට පස්සේ අපි මේ IT degree එක තෝරගෙන තියෙනවා පළවෙනි අවුරුදු දෙක කරලා ඉතුරු අවුරුදු දෙකට කැනඩාව වලට යන්න. එතකොට දැන් අපි දන්නවා Chanux දත්ත බැලුවොත් IT graduate කෙනෙක්ට තමයි දැනට global trends වල highest pay එක තියෙන්නේ. සහ වැඩිම ඉල්ලුම තියෙන්නේ. මොකද අනිත් එක ඒගොල්ලන් එක තැනක ඉඳලා වැඩ කරන්න ඕනේ. අපි කියනවා remote work කියලා. තවත් විශේෂස්වක් තමයි Chanux Dalhousie University එකේ තියෙන අපි කියනවා internship එක කියලා. ඒක සාමාන්‍යයෙන් වෙන internships වගේ නෙමෙයි. මේක ඇවිල්ලා degree එකට relate වෙච්ච internship එකක්. දැනට අපේ ළමයි internship Dalhousie University එකේ කරන්නේ Google, Tesla, IBM, Dell ඒ වගේ IT companies එක්ක. ඒගොල්ලන්ට ගෙවීමක් කරනවා internship එකක්. මේක අපි කියනවා paid internship එකක් කියලා. සාමාන්‍යයෙන් Canadian dollars 10,000ක් අතර උපයනවා එක work semester එකකට student කෙනෙක්. ඉතින් එහෙම බැලුවොත් එතකොට ඒගොල්ලන්ගේ university fee එක, living cost එක 70%ක් වගේ ප්‍රමාණයකට cover කරගන්න පුළුවන් ඒගොල්ලන්ට මේ degree එකෙන්. තවත් විශේෂත්වයක් තමයි දැන් මේ Dalhousie University එක locate වෙලා තියෙන ප්‍රාන්තය ඇවිල්ලා Nova Scotia ප්‍රාන්තේ visa rule එක තමයි international students ලට ඩිග්‍රී එක ඉවර කළා මාස 6ක් ඇතුළත ඒගොල්ලන්ගේ PR එක හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් හරි parent කෙනෙක් හරි ළමෙක් රට යවන්නේ මෙච්චර වියදම් කරගෙන එකක් ඇවිල්ලා job එකක් හම්බ කරගන්නයි අනිත් එක එහෙ PR එක ගන්නයි. ඉතින් මේ ඩිග්‍රී එකේ විශේෂත්වය තමයි ඒ දෙකම ඒ ස්ටුඩන්ට් ලැබෙනවා. UCL එක හරහා ඔයගලන්ට ඕනම රටකට මොන ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන වුණත් අපිට ඒ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒක නිසා වැඩිපුර විස්තර සම්බන්ධව දැනගන්න ඕන නම් අපේ හොට්ලයින් එකට කෝල් කරලා අපිට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න පුළුවන්. නැත්නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන නම්බර්ස් වලින් කෝල් කරලා එන්න පුළුවන්. අපේ කැම්පස් එක ලොකේට් වෙලා තියෙන රාජගිරියේ ඕන වෙලෙක වෝකින් කරන්න පුළුවන්. දැනට මේ 10 වෙනිදා වෙනකන් ඕපන් වීක් එකකුත් යනවා. ඒ නිසා Chanux පේරන්ට්ස්ලට මේ අවස්ථාවක් තියෙනවා මේ සතිය ඇතුළතදී අපිත් එක්ක කෝල් කරලා ඇවිල්ලා අපිව හම්බෙලා අපේ ඇකඩමික් ටීම් එකත් එක්ක ඉඳගෙන එයාගේ ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට් තියෙන හොඳම මේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කොහොමද හොඳම කරගන්න ඕන විදිය කියන එක කතා කරගන්න. ඉතින් මේ විශේෂ පණිවිඩය අපි අරගෙන ආවේ ඕ ලෙවල් වලින් පස්සේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරලා ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට ගිහිල්ලා තම කැමති ෆීල්ඩ් එකක් ඉගෙන ගන්න කොහොමද කියලා ඔයාලව දැනුවත් කරන්න. සුපුරුදු විදිහට ඔයාලට පුළුවන් UCL එක කන්ටැක්ට් කරන්න මෙන්න මේ ෆෝන් නම්බර් එක, ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක, එහෙම නැත්නම් රාජගිරියේ තියෙන UCL කැම්පස් එක ඔයාලට විසිට් කරන්නත් පුළුවන්. සුපුරුදු විදිහට මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් Chanux Bro subscribe කරන්න, ඔයාලට හිතන දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම ඕ ලෙවල් කරන වාගේ යාළුවෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊගොල් සිංහල ගීක් ෂෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. Thank you.